සම්බුදු සරණයි සිළු දෙනාටම බෞද්ධ රූපවාහිනිය ප්‍රතිසන්නිවේදනය කරන උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම සද්ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පුජ්ජපාද කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු සාදු 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 වෙන්නප්පුව කොලින්ජාඩියේ පදිංචි ප්‍රියන්ති දම්මිකා පහල වලහපිටියේ නාත්තණ්ඩියේ පදිංචි ජනීටා රංචුනි ලුණුවිල මොරිස්ලන්ඩ් වත්තේ පදිංචි කමනි අජිතා විල්ලිතව පදිංචි නිමල් මහත්මා ලුණුවිල පදිංචි චන්ද්‍රිකා මහත්මිය ඇතුළු පිරිස වලහපිටියේ නාත්තණ්ඩියේ පදිංචි ගයනි ඩිලුක්ෂ ඇතුළු පිරිස අයුතුම ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සම්නිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ එසේනම් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා ඊට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු සාදු 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 සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම අදත් සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා
තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමි වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි දහම් මුතුවැල ධර්ම දේශනා මාලාවේ මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ උතුම් වූ මජ්ක්‍ධිම නිකායේහි සඳහන් වන ගණක මොග්ගල්ලාන කියන සූත්‍ර දේශනාව. ඉතින් මේ දේශනාව තුලින් අපේ භාග්‍යතුන් වහන්සේ මේ උතුම් වූ නිවන සොයාගෙන යන කෙනෙක් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මනාව මුලින්දලා පැහැදිලි කරලා දේශනා කරන සූත්‍ර දේශනාවක්. ඒ දේශනාව ඇසුරු කරගෙන ඒ කරුණු පැහැදිලි කරමින් මේ වෙනකොට ධර්ම දේශනා නමයක් අපි සිද්ධ කරලා තියෙනවා. මේ සදහවත් පිළිස අද තායකත්වයේ දරනු ලබන්නේ ඒ සූත්‍රයේ ඇසුරින් සිදු කරනු ලබන 10 වෙනි ධර්ම දේශනාව සඳහා. නිවන් සොයාගෙන යන කෙනෙක් මනාව ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආදී සීලයන් සම්පූර්ණ කළාගෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ජාගරියානු යෝගයේ සමාදන් වෙන එක එතන ඉඳලා පුරුදු කළ යුතුයි කියලා. ජාගරියානු යෝගය කියලා කියන්නේ නිදි මරන්න පුරුදු වෙන්න ඕනේ. මොකද භාග්‍යතුන් වහන්සේ නිින්ද අගේ කරන්නේ නැහෙනේ. අපි මේ ලෝකෙට ආවේ නිදාගෙන විවේක ගන්න නෙමෙයි. බොහොම අවිවේක වෙලා වැඩ කරන්න. හැබැයි ඒ කියන්නේ අපි මේ කරගෙන යන ලෞකික වැඩ පිළිබඳව නෙමෙයි. සසර භයානක බව අවබෝධ කරගෙන සතර අපායට විරුද්ධව වැඩ කරන්න තමයි අපි මෙහාට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අඩු කාලයක් නිදාගෙන වැඩි කාලයක් සංසාරයෙන් එතර වෙන්න කැපවෙන්න කියලා කියනවා. ඒක තමයි ජාගරියාණ යෝගය කියලා කියන්නේ. රාත්‍රී 10ට තමයි භාග්‍යතුන් වහන්සේ නිින්ද අනුමත කරන්නේ. 10ට නිදාගෙන 2ට අවදි වෙන්න කියනවා. පැය 4ක නිින්දක් හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ පැය 20ක්ම භාග්‍යතුන් වහන්සේ අපිට සංසාරයට විරුද්ධව වැඩ කරන්න ඉතුරු කරගන්න කියලා දේශනා කරනවා. ඉතින් ජාගරියාන් යෝගයේ පුරුදු කරලා ඊළඟට සති සම්පජඤ්ඤේ පුරුදු කරන්න කියලා කියනවා. මොකද්ද මේ සති සම්පදාව කියලා කියන්නේ? අපි 9 වෙනි දේශනාව අවසන් කරනකොට මේ ජාගරියාන යෝගය ගැන විස්තර ගොඩක් කතා කළා. ඒකයි මම කෙටියෙන් මතක් කළේ. සති සම්පදාව ඉඳලා තමයි අද දේශනාවෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සති සම්පදාව කියලා කියන්නේ සිහියෙන් වැඩ කරන්න පුහුණු වෙන්න ඕනේ. එතකොට සිහියෙන් වැඩ කරනවා කියලා කියන්නේ අපි කරන වැඩ අපි සිහියෙන් නොකරන දේවල්ද? පින්නතුනි හැම දෙයක්ම අපි සිහියෙන් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් වැඩ කරනකොට අපි සිහිය පාවිච්චි කරනවා බොහොමත්ම අඩුයි. ඒ කියන්නේ කරන්නේ එක වැඩක් හිත හිතා ඉන්නේ තව වැඩක් නේ. අපි ගිහමු මිදුලම දිනවා. අපි කවදාවත් මේ අමදින කාර්යය ගැන හිතන්නේ නැහෙනි. මොකද අමදින එක අපිට හොඳට පුරුදුයි.
දි වෙන දෙයක් හිත හිතා නමුත් යා යුතු තැනට ඉදලා යනවා නතර කළ යුතු තැන නතර කරනවා ආපහු හැරෙන්න ඕන තැනින් අපි ආපහු හැරෙනවා ඒ වැඩේ කරනවා වුණාට සමහරලාට ඉදිරියට කරන්න තියෙන වැඩ ගණනාවක් සැලසුම් කර කර තමයි මිදුලම දින්නේ එමෙ නැත්තම් ගේ යම දින්නේ එමෙ නැත්තම් පොල් ටික ගාන්නේ එමෙ නැත්තම් එළවලු ටික කපන්නේ මේ එකක්වත් මේ කරන වැඩේ පිළිබඳව සිහියෙන් කරනවා බොහොමත්ම අඩුයි. නමුත් භාවනාවකින් බොහොම ඉක්මනට සමාධියක් හොයාගන්න තමන්ගේ මනස බොහොම ඉක්මනට සංවර කරගන්න අපිට තියෙන මූලිකම ප්‍රාථමිකම ක්‍රියාකාරකමක් තමයි සිහියෙන් වැඩ කරනවා කියන එක. එදිනෙදා කරන කාර්ය පිළිබඳව සිහිය පවත්වනවා. යටත් පිරිසෙන් මේ අතපය දිගාරින එක පවා ක්‍රමානුකූලව සිහියෙන් කරන්න පුරුදු වෙන්න ඕනේ. සඳහන් කරනවා සිහියෙන් ප්‍රඥාවෙන් වැඩ කරන්නේ ඉදිරියට යනකොට ආපසු එනකොට සිහිය ප්‍රඥාව සහිතව යන්න ඕනේ කියලා. ඉතින් අපි කියමු දැන් අපි සක්මන යොදාගන්න පින්නතිනි බොහොම ඉක්මනට හිත එකඟ කරගන්නනි. සක්මන් භාවනාව අයිති වෙන්නේ ඉරියාපත භාවනාවට. එතකොට අපි ඉදිරියට සක්මන් කරනකොට එතන මේ සක්මන කියලා කියහම බොහෝ දෙනා සක්මන් කරන ආකාර තියෙනවා. දැන් සමහරලාට අපි දකිනවා අපි පියවරෙන් පියවර තියා සක්මන් කරන පියවර තමයි සක්මනේදී තියන්නේ. නමුත් එක පාදයක් තියලා ඊළඟට විලුඹ ගෙනහිල්ලා තියන්නේ ඒ පාදයේ ඇඟිලි කෙරවලින්. ඊට පස්සේ ආයේ ඒ ඇඟිලි කෙරේ ඉතාලම ළඟ පය තියෙන ස්වභාවයක්නේ අපි සමහරලාට බොහෝ වෙලාවට සක්මන කියලා කරන්නේ. නමුත් ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන සක්මන ඊට වඩා ටිකක් වෙනස්. සාමාන්‍යයෙන් අපි ඇවිදින ගමන ඒක තමයි සක්මන කියලා දේශනා කරලා තියෙන්නේ. මොකද ඒ සඳහා කරුණු ගොඩක් මේ ඉරියාපතේ පැහැදිලි කරන තැන්වල දේශනා කරනවා. ඉතින් අතීත භික්ෂුන් වහන්සේලා සක්මන් කරනකොට මේ ඇවිදිනවද සක්මනද කියලා කාටවත් හොයන්න බෑ. තමයි පින්නපාති වඩින්නෙත් සක්මන් භාවනාවෙන්ම තමයි. නමුත්තර අපි සක්මන් කරන විදිහට පින්නපාති වඩින්න ගියොත් සමහරලාට ඒකට වැඩි කාලයක් යනවා. එහෙනම් සාමාන්‍ය අපි ඇවිදින්න පුරුදු වෙච්ච වේගයක් තියෙනවා. ඒ වේගය තමයි මේ සක්මනේදී පාවිච්චි කරන්නේ. සමහරලාට ළඟ පියවර තියා සක්මන් කරනකොට අපිට උපදින සිතුවිලි වලට අමතරව තවත් වැඩි සිතුවිලි ප්‍රමාණයක් උපදින අවස්ථා තියෙනවා. එහෙම සක්මන් කරලා තියෙනවා නම් අපිට තේරෙනවා මේ අපේ ශරීරයේ තියෙන සමබරතාවය පවත්ව ගන්න යම් අපහසුතාවයක් තියෙනවා ළඟ පාද තියෙනකොට. එතකොට එහාට මෙහාට වැනෙනකොට උපදින සිතුවිලි ප්‍රමාණය ආපෞසරයක් වෙනස් වෙනවා. මොකද වැඩි ප්‍රමාණයක් සිතුවිලි උපදිනවා. ඉතින් ඒ වගේ මේ ඉරියාපතයත් එක්ක සාකච්ඡා කළ යුතු කරුණු ගොඩක් තියෙනවා. එතකොට සක්මන් කරන්නේ අපි හිත එකඟ කරගන්න සිහිය පිහිටවා ගන්න පහසු වෙන්නේ. සමහරලාට ආසනේ වාඩි වෙලා කිසියම් කර්මස්ථානයක් ප්‍රගුණ කරනකොට අපිට හිත විසිරෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. බොහෝ කාලයක් භාවනා කරපු කෙනෙකුට නමුත් සමහර අවස්ථාවන් වල එහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ කෙලින්ම කරන්නේ හිත එකඟ කරන්න පහසුම ක්‍රමය තමයි සක්මන. ටික වෙලාවක් සක්මන් කරලා නැවත ආසනෙට එනවා. ඒක නිසා තමයි බොහෝ වෙලාවට අපි දකින්නේ සක්මන් මළුවක් කෙරවලේ ආසනයක් පනවලා තියෙනවා. ඉතින් එහෙම සක්මනට අවතීර්ණ වෙලා ඉදිරියට යනකොට යම් තරමක් සිහිය පිහිටවනවද? පින්නදී පසුපසට ගියොත් ඊට වඩා සිහිය පිහිටවන්න වෙනවා. ඉදිරිය අපිට පේනවනේ හොඳට. පසුපසට යනකොට අපිට පේන්නේ නැහැනේ.
ඒතර අරට වඩා ලොකු සිහියක් පිහිටවන්න ඕනේ පසුපසට යනකොට. ඒක තමයි මෙතන කියන්නේ ඉදිරියට යනකොට ආපසු එනකොට සිහිය ප්‍රඥාව සහිතව ඒ කාරණාවේ මනාව යෙදෙන්න ඕනේ කියලා. මේ ක්‍රමේ ටිකක් අමාරු වෙන්න පුළුවන් පසුපසට යනවා කියන ක්‍රමය. නමුත් හිත එකඟ කරගන්න තවත් හොඳ ප්‍රබල ක්‍රමයක් සක්මනේ ආපහු යනවා කියන එක. ඉන්නතනි මෙතන ප්‍රඥාව සහිතව කල්පනාව නැත්නම් කල්පනා කරනවා කියලා කියන්නේ තියෙන පියවරක් පියවරක් ගාන හිතන්න වෙනවා. මනාව සිහිය පිහිටවලම තමයි මේ පියවර තියන්නේ. සඳහන් කරනවා අපි කරන්න හදන වැඩි කුසල්ද අකුසල්ද මේ සාමාන්‍ය වැඩ කරනකොට සිහිය පිහිටවනවා කියලා කියන්නේ යම් වැඩකට එළඹෙනකොට මම මේ වෙලාවේ කරන්න යන වැඩි කුසලයක්ද අකුසලයක්ද කියලා ඉස්සෙල්ලා හිතන්න ඕනේ. එහෙම හිතලා බැලුවහම සමහර එකක් කුසල් සමහර එකක් අකුසල්. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ නූපන් අකුසල් නූපදවන්ට. උපන් අකුසල් නැති කරන්න උත්සාහ කරන්න. ඒතර මම කරන්න හදන වැඩේ කුසල්ද අකුසල්ද කියලා කල්පනා කරනකොට ඒක අකුසල් කියලා හිතෙනවා නම් සමහරලාට අපි මේ වැඩේ කරන්න උනන්දු වෙච්ච තරමට උනන්දු අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ තුලින් තවත් අලුත් අකුසලයක් රැස් කරගන්නවට වඩා මේ වැඩේ අත්හැරලා දාන එක හොඳයි කියලා තීරණය කරන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. මොකද දැඩි ද්වේෂසිතක් තිබුණොත් නම් තව කෙනෙකුට හානියක් කරන එක අරට වඩා හොඳයි කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතිලා කෙරුවත් පස්සේ පසුතැවෙනවා. එකෙනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන හැම වෙලාවකම දුකක් ඇති නොවන වැඩ කරන්න කියලා. තමන් කරපු වැඩ පිළිබඳව කල්පනා කරනකොට හැම මොහොතකම සතුටක් තියෙන්න ඕනේ. මිනිසුන්ට මිනි මරලා සතුටු වෙන්න බැරිද? පුළුවන්නේ. හතුරා විනාශ කරලා සතුටු වෙනවා. හැබැයි ඒ සතුට ගොඩක් කල් පවතිනවද? ඒ සතුට බොහොම ඉක්මනට නැතුව යනවා. තමන්ට වුණත් පස්සේ වැටහෙන්න ගන්නවා අපරාධ මං කරපු වැඩේ කියලා. සමහරලාට එහෙම වැඩක් කරලා තමන් ඊට වඩා දුක් විඳිනවා. බලන්නකෝ මිනිහෙක් මරුවා කියලා. මිනිහෙක් මරලා ඊට පස්සේ හැංගෙන්න ඕනේනි. ගෙදරේ එන්නේ නැහැ. දරුමල්ලන් බලන්න නැහැ. අම්මා තාත්තා අසනීප වුණත් ගෙදරේ ඉන්න හැටියක් නැහැ. හදිසියේ පවුල කෙනෙක් මරණයටපත් වුණත් ඊට පස්සේ ආරක්ෂක අංශයකින් මලගෙදර ඇවිල්ලා රැකගෙන ඉන්නේ මොහු මලගෙදරවත් එයි කියලා. ඊතර මලගෙදරට එන්න වෙන්නේ නැහැ. සමහරවල් කැලෑවල් වල හැංගිලා ඉන්න සිද්ධ වෙන්නේ. ඉතින් දිවා රාත්‍රී බඩගින්න ඉන්න සිද්ධ වෙනවා. වතුර ටිකක් හොයාගන්න එළියට එන්න බැරුව යනවා. එහෙම් මෙහෙන් හැංගි හැංගි හිටියත් නගරයට යන්න පුළුවන් කමක් නැහැ. බෙහෙත් ටිකක් ගන්න යන්න පුළුවන් කමක් නැහැ. කොතනින් මාව අල්ලගනීද කියලා ප්‍රශ්න කීයකට මැදි වෙනවද? නමුත් අර වැඩේ කරන්න හදන වෙලාවේ ওই ටික කල්පනා වුණේ නැණි කවදාවත්. ආන් ඒක නිසා මේ සතුටු වෙවි කළත් පස්සේ මුළු ජීවිත කාලෙම විඳවන්න වෙන ක්‍රියාවක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා තමන් කරන්න හදන වැඩේ කුසල්ද අකුසල්ද කියලා හැම වෙලාවෙම හිතලා බලලා කරන්න ඕනේ. සමහරට ද්වේෂයෙන් තව කෙනෙකුට බනිනවා වෙන්න පුළුවන්. ඒ පිට කරන වචන කොච්චර ගැළපෙනවද? දේශසිතක් පහළ වෙච්චාම පිට වෙන වචනම බොහෝ වෙලාවට පරුසයි. ඒතර වචනයෙන් කෙරෙන වැරදි හතරක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතන එකක් තියෙනවා පරුසා වාචා කියලා. ඒතර පරුස වචන කියලා කියහම දැන් සාමාන්‍යයෙන් පරුස වචන කියලා කියපු ගමන්ම මේ සමාජයේ අපි දන්නවා මෙන්න මේවා පරුස වචනයි කියලා. සමහර වචන අපි පරුසයි කියලා හිතන්නේ නැහැ.
නමුත් ධර්මයේ කොහොමද පරුස වචනේ අර්ථවත් කරන්නේ? ද්වේෂය පදනම් කරගෙන කියන හැම වචනයක්ම පරුසයි. මොකද තමන්ගේ හිතේ ස්වභාවයට අනුව තමයි සමහර වචන පරුසද නැද්ද වෙන්නේ. මම නිතර උදාහරණයට පැහැදිලි කළා මේ කරුණ කතා කරනකොට. තෝ කියන වචනේ, තොපි කියන වචනේ, උඹලා කියන වචනේ මේක පරුස වචනයක් බවට පත් කරන්නත් පුළුවන්. පරුස නොවන වචනයක් හැටියට පිට කරන්නත් පුළුවන්. ද සමහර කෙනෙක් ද්වේෂය මත පිහිටලා තමයි තෝ කියලා කියන්නේ බොහොම කේන්ති ගිහිල්ලා. ඒ වචනේ එහෙම කියහම පරුස ගණයට තමයි වැටෙන්නේ. හැබැයි අපි වැඩි හිටියෝ තමන්ගේ දරුවන්ට බොහොම සෙනෙහසිනුත් තෝ කියලා කතා කරනවා. නිතර අහන වචනයක් ළමයිනේ තොපි කාලාද ඉන්නේ. එතකොට එතන මේ තොපි කියන වචනේ පාවිච්චි කරන්නේ ද්වේෂ සහගතව නෙමෙයිනේ. ඒක බොහොම සෙනෙහසින් ආමන්ත්‍රණය කරන වචනයක්. එතකොට ඒ හිතේ ස්වභාවයට අනුව තමයි මේක පරුසද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඉතින් ඒ වගේ වචන ප්‍රකාශ කරනකොට ද්වේෂයෙන් කතා කරනකොට මේ වචන ගොඩක් පරුස වෙනවා. ඊළඟට පින්නතින හිතන්න කියලා කියනවා. දැන් යමක් කරනකොට එහෙම හිතන්න ඕනේ. යමක් කියනකොට එහෙම හිතන්න ඕනේ. අපි කියමු අපි සංගීත සම්දර්ශනයක් බලන්න යන්න තීරණය කරනවා. ඊළඟට තීරණය කරන්න ඕනේ. හැබැයි පින්නතින මේවා මේ සඳහන් කරලා තියෙන්නේ මේ සංසාරෙන් එතර වෙන්න වීරිය වඩන කෙනෙකුටයි. එහෙම නැති කෙනෙක් ගැන මෙතන කතා කරන්නේ නැහැ. සසරින් එතර වෙන්න ඕනේ කියලා උත්සාහයක් තියෙන කෙනෙක් ගැන මේ කතා කරන්නේ. එතකොට සංගීත සම්දර්ශනයක් බලන්න යන එක හොඳයිද නැද්ද? තමන් තීරණය කරන්න ඕනේ. බුදුදහමේ හැටියට නම් ඒක හොඳ වැඩක්ද නරක වැඩක්ද? බුදුදහමේ හැටියට නම් ඒක නරක වැඩක්. ඇයි ඒක නරක වෙන්න හේතුව? අපි බින්නතනේ මේ දේශනා මාලාව ඉස්සරහට කතා කළා. අපි පහුගිය දේශනාවල් වල කතා කළා. සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ දැන් මේ සංගීත සම්දර්ශනයේ බලන්න ගියහම මට ඇතිවෙන වැඩිපුර සිතුවිලි රාගද, ද්වේෂද, මෝහද කියලා තීරණය කරන්න ඕනේ. සමහර කෙනෙක් යන්නෙම රාග සිතුවිලි උපද්දවා ගැනීම අරමුණි. මොකද නර්තනයේ යෙදෙන අය දිහා බලන්න. සමහර අඩ නිරුවතින් ඉන්න අය දිහා බලන්න. ඉතින් ඒ කැමැත්තෙන් එතෙන්ට ගිහිල්ලා තමන් විඳින රසය රාග සහිතයි. ඊළඟට එතන බොහොම පොඩි කතා බහකින් නමුත් ගැටුම් ඇති වෙනවා. ඒකනේ එහෙම එකක් නිමා වෙනකොට එක්ක පිරිසක් පොලිසියේ, එහෙම නැත්නම් පිරිසක් ඉස්පිරිතාලේ, නැත්නම් පිරිසක් මැරිලා, එතකොට ද්වේෂය සහිතව කටයුතු කරනවා. හේතුව ඒකට එකතු වෙලා තියෙනවා සුරාව. එතකොට මද සිහියක් තමයි තියෙන්නේ. සමහර තමන් කරපු වැඩ මොනවද කියලා තමන්ටවත් මතක නැහැ. එතකොට රාග සිතුවිලි ඉපදුනා, ද්වේෂ සිතුවිලි ඉපදුනා, සුරාවාදී දේවල් පාවිච්චි කළා, මත් වීම සඳහා පාවිච්චි කරන තවත් නොඑක් මත් කුඩු වර්ග, මත් පිටි වර්ග, මේ වාගේ දේවලුත් පාවිච්චි කළා. කොහොමත් මේ දෙක අතර ඊළඟට මෝහයත් ක්‍රියාත්මකයි. එතකොට රාග, ද්වේෂ, මෝහ කියලා කියන්නේ ප්‍රධාන අකුසල් තුනක්. මේ අකුසල ධර්මයන් පදනම් කරගෙන තමයි සෙසු බොහෝ අකුසල ධර්මයන් උපදින්නේ. ඉතින් ඒ විදිහට කල්පනා කරලා බලහම මෙතෙක් gedara ඉන්න තාක් කල් හෝ මෙතෙක් තමන්ගේ ජීවිතේ කවදාවත් කරලා නැති අකුසල ධර්ම මෙතෙන්ට ගිහිල්ලා සිද්ධ වෙන්න පුළුවන්. ඒකයි මම කියුවේ බුදුදහමේ හැටියට නම් ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. ඒතකොට තමන් තීරණය කරන්න ඕනේ මම මේකට යනවද? අලුත් අකුසල් ගොඩක් අරන් gedara එනවද? එහෙම නැත්නම් ගෙදරට වෙලා තියෙන අකුසලුත් බැහැර කරන්න වීරිය වඩනවාද කියන කාරණාවට තමන් තමයි එළඹෙන්න ඕනේ.
ඊළඟට පින්නතුනි කල්පනා කරන්න කියනවා මේ භාවනාවේ යෙදෙන කෙනෙක් මේ සංගීත සම්දර්ශනය බලන්න යන කාරණාව ගැනත් භාවනාවේ යෙදෙන කෙනෙකුට වගේම නොයෙදෙන කෙනෙකුටත් වටින කාරණාවක්. එතකොට පන්සල් යන්නේ කොහොඳයිද? මේ කතා කරන්නේ භාවනාවේ යෙදෙන කෙනෙක් ගැන. භාවනාවේ යෙදෙන කෙනෙකුට පන්සල් යන එක හොඳ වැඩක්ද නරක වැඩක්ද? අපි කියමු පෝයදා පන්සල් යන්න හිතුණා. ඉතින් පෝයදා පන්සල් යන්න හිතුවහම ආපහු ඒ යෝගාවචරය කල්පනා කරන්න ඕනේ මේක හොඳයිද නැද්ද කියලා. ඒතර අපි දන්න විදිහට පන්සල් යනවා කියන එක හොඳ වැඩක්. හැබැයි භාවනාවේ යෙදෙන කෙනෙකුට හිත සමාධිමත් කරගන්න උත්සාහ කරන කෙනෙකුට අද පන්සල් යන එක හොඳ නෑ කියලා තීරණය කරන්න වෙන්නේ. අවස්ථාව වෙන්න පුළුවන් පොය දවසේ. ඒ පොයට පන්සල් ගියහම පව් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් දැන් මේ යෝගාවචරයේ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තමන්ගේ සිතට එන බාහිර අරමුණු ගොඩක් නතර කරගන්නනේ. ඒතකොට අද පන්සලට ගියහම පන්සලේ වැඩි පිරිසක් ඉන්නවා පොය දවසේ. ඒතකොට ඒ පිරිස සමහරලාට ඇඳලා ඉන්න ඇඳුම් වයිවාරණ ඇඳුම් ඇඳලා ඇවිල්ලා ඉන්නේ. අපිට බෞද්ධ කියලා කීවට අපිට තව බෞද්ධකමට සරිලන ඇඳුමක්වත් නැහෙනි. අපිට කියන්නේ බෞද්ධ කියලා. ඒ වුණාට පන්සලට යන්න සුදුසු ඇඳුමක්වත් තාම අපිට නැහැ. බොහෝ දෙනාට මලගෙදර යන්න ඇඳුමක් තියෙනවා. මංගල අවස්ථාවට යන්න ඇඳුමක් තියෙනවා. නැත්නම් පාසල් යන්න ඇඳුමක් තියෙනවා. රැකියාවට යන්න ඇඳුම් කීපයක් තියෙනවා. එනට පන්සල් යන්න කියලා නිශ්චිත ඇඳුමක් තියෙනවද අපිට? නමුත් අඳිනවා නම් වටින්නේ මොකද්ද? ධර්මයේ හැම තැනම කතා කළේ මේ ලෝකේ තියෙන හොඳම වස්ත්‍රය ධවල වස්ත්‍රය කියලා. ඉතින් අපි සිල් ගන්න යනකොට සුදු අඳිනවා. නමුත් පන්සල් යන්න පොයට වන්දනා කරන්න ගියත් පන්සලට යන්න වටින්නේ සුදු ඇඳුම. ඒක බොහෝ තැන්වල කතා කරන කාරණාවක්. සමහරලාට මේ බෞද්ධ නොවන අය පවා අපි සමහර දවසක ඒ ස්ථානයක ගිහිල්ලා බලාගෙන හිටියොත් පාට ඇඳුම් ඇඳපු කවුරුවත් එළියට එයිද? හැමෝම හරි ලස්සනට එළියට එන්නේ එකම විදිහ වර්ණයකින් සැරසිච්ච අය. ඒ බෞද්ධ නොවන අය. ඉතින් බෞද්ධ කියලා කියන අපිට ඇත්තටම එහෙම වස්ත්‍රයක් තාම නෑ. ඒ කියන්නේ තාම ඒ ගෞරවය අපේ හිත්වලට ඇවිල්ලා නෑ. මොකද පින්නතුනි මේ අපි බෞද්ධ කියලා කීවට මේ දහම අපේ ජීවිතවලට සන්නිවේදනය කරගත්තේ බොහොම අඩුවේ. ඕන තරම් සන්නිවේදනය වෙනවා. නමුත් අපි සන්නිවේදනය කරගත්තේ අඩුවෙන්නේ. සමහර වෙලාවට කෙනෙක් අදත් කතා කරාම කියනවා පැය 24ම අපි අහන්නේ බණ කියලා. සමහරවිට මුළු තැංගෙට යනකොට ගුවන් විදුලිය බණ. සාලෙට එනකොට රූපවාහිනිය බණ. නිදාගන්න ගියාම දුරකථනේ බණ. එළිවෙනකුණුත් බණ යනවා නින්ද ගිහලා හිටියත්. හැබැයි සමහරලාට මහරෑ නැගිටලා කුඹුරට පැනලා අනුන්ගේ වතුර නවතක් හොරෙන් කපලා ආයේ ඇඳට ගිහිල්ලා අහන්නේ බණ. එහෙම නැත්නම් සමහරලාට වෙන මොනවා හරි මේ අපරාධ වැඩක් කරලා ආයේ ගිහිල්ලා අහන්නේ බණ. ඉතින් 24 පෑයම බණ අහනවා කියලා කීවට අපි වෙනස් වෙලා තියෙනවද? එහෙනම් දහමත් එක්ක අපි වෙනස් වෙන්න ඕනේනේ. ඒ වුණාට සමහර ජීවිතේ කවදාවත් බණ අහලා නැති අය. ඔය දියුණු රටවල් වල මිනිස්සු ඒ මිනිස්සු ගාව මොනතරම් ආචාර ගෝචර ක්‍රම තියෙනවද? බොහෝම මිනිස්සුන්ට ලෙන්ගතුව කතා බහ කරන ස්වභාවයක්. මොනම හේතුවකටවත් මුදල් දීලා තමන්ගෙන් යමක් ඉල්ලුවොත් හොර කරන්නේ නැති ක්‍රමයක්. අඩුපාඩු සහිත දෙයක් නොදෙන ක්‍රමයක්. සුදුසුම දේ
සුදුසු බව පෙන්නලා කියලා හඳුන්වලා දීලා විස්තර කරලා මේක ගත්තොත් මෙහෙමයි මේක ගත්තොත් මෙහෙමයි ඔක්කොම කියලා අපිට ඉතාම ඉහළ සාධාරණයක් ඉෂ්ට වෙන විදිහට තමයි කටයුතු කරන්නේ. සමහරලාට අපේ රටට ආවත් රටතොට බලන්න ගියත් ඒ ඉතා ලස්සන දැකුම් කළු සුන්දර ස්ථාන කවදාවත් විනාශ කරලා යන්නේ. තමන් පාවිච්චි කරපු වතුර බෝතලේ ඉඳලා අවසන් වෙච්ච එක තමන්ගේ වාහනේ තියාගෙන ගිහිල්ලා බැහැර කළ යුතු තැන බැහැර කරනවා මිසක් ඔය ඊවන්තෙන් හැඩි කරලා තියෙන්නේ එහෙම ආපු මිනිස්සු නෙමෙයිනේ. ඒවා හැඩි කරලා තියෙන්නේ අපිමයි. ඉතින් එතකොට ඒ විදිහට ආචාර ගෝචර බවක් තියෙනවා. පාර යනකොට හැමදාම එක පැත්තකින් අයින් වෙලා පාර ගියා අනික් අයට කරදරයක් නොවෙන්නේ. මනසින් උසස් මිනිස්සු කියන වචනයට ලොකු ගෞරවයක් සහ සාධාරණයක් තියෙනවා. හැබැයි ඉතින් සතුන් අතර මනසින් ගොඩක් දියුණු සත්වයා මිනිසා කියලා කීවට එහෙම දියුණු බවක් අපේ ක්‍රියාකාරකම් වල පේන්නේ නැහැ. දියුණු වෙච්ච බවක් උතනවත් නැහෙනේ. මනසින් දියුණු වෙච්ච බවක් සමහරලාට පාර මැද්දි ගමන් කරලත් පිටිපස්සෙන් ආපු මිනිහට ඉඩ දෙන්නේ නැතුව ගිහිල්ලත් ඒ මිනිහත් එක්ක රණ්ඩු කරන්න තමයි අපි හදන්නේ. එතකොට ඒ බණ අහන අපි ඒ කියන්නේ පිටින් ඇහුවට වැඩක් නැහැ. ජීවිතේට එකතු වෙන්න ඕනේ, බද්ධ වෙන්න ඕනේ. අද තියෙන වරද හෙට වෙනකොට නිවැරදි වෙන්න ඕනේ. ඉතින් එහෙම වෙලා නැහැ අපි ළඟ. අතීතයේ ලංකාවට කීවේ ධර්මද්වීපය කියලානේ. එතකොට අතීතේ ජීවත් වෙච්ච මිනිස්සු මේ රට ධර්මද්වීපයක් කියන කාරණාව තව තව දියුණු කරන්න ධර්මද්වීපයක් හැටියට ඔසවලා තියන්න කොච්චර වැඩ කළාද. නමුත් මේ කාලේ හිතලා බලන්න ධර්මද්වීපයක් බවට පේන්න වැඩ කරනවද කියලා. ධර්මද්වීපය කියන එක තහවුරු කරන්න වැඩ කරනවද අපි කියලා. ඒ වචනෙට කිසිම ගෞරවයක් නැති විදිහට තමයි වර්තමානයේ අපි කටයුතු කරන්නේ. හැබැයි අතීතයේ මිනිස්සුත් බණ ඇහුවා අඩුයි. මම එහෙම සඳහන් කළේ අපි වැඩිහිටියෝ දන්නවා මේට අවුරුදු 20කට 25කට විතර කලින් සාමාන්‍යයෙන් සුමානෙකට ධර්මදේශනා දෙකයිනේ අපිට ගුවන් විදුලිය අහන්න තිබ්බේ. බදා දටයි ඉරි දටයි. ඉතින් අද වෙනකොට හැමදාම පැය 24ම ධර්මදේශනා යනවා. ධර්මදේශනා අහන්න පුළුවන් ගුවන් විදුලි නාලිකා, රූපවාහිනී නාලිකා විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අර සතියකට බණ දෙකක් අහපු මිනිස්සු ගාව තිබිච්ච ගුණයවත් අපි ළඟ අද වෙනකොට නැහැ. ඒ කියන්නේ ඇහුණා මිසක් ඇහුවා කියන තැන අපි නැහැ. ඉතින් ඒ නිසා පන්සල් ගියත් අපි සුදු ඇඳලා ළමයින්ටත් සුදු අඳගෙන බොම ලස්සනට ගෞරවයෙන් භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න තැනටයි මම යන්නේ, ජීවමාන භාග්‍යතුන් වහන්සේ ළඟටයි මම යන්නේ. ඔය හැඟීමෙන් අපි ගොඩක් එළියට ගිහිල්ලානේ. ඒ පැත්තට කතා කරනවා නම් කතා කරන්න දේවල් බොහොම තියෙනවා. නමුත් ඒවා අපේ ශාසනයේ බොහොම මුලින් තියෙන කරුණු. ඉතින් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ ඒවා. අපි ස්වභාවයෙන්ම පුරුදු වෙලා තියෙන්න ඕනේ දේවල්. අදත් භාග්‍යතුන් වහන්සේ ළඟ ගිහිල්ලා අපි මලක් පහනක් පූජ කළත් පින්නතිනි ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා මෙතන. මං කරන පූජාව මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේට පෙනෙනවා කියලා කල්පනා කරලා ඒ පූජාව කරන්න ගියොත් ඒක තමයි ජීවමාන බුද්ධ සංඥාව කියලා කියන්නේ. එතර භාග්‍යතුන් වහන්සේට පෙනෙනවා නම් මගේ පූජාව මං ඒක කොහොමද කරන්නේ? හිතන්න කරුණු ගොඩක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ සියල්ලටම ඉහළින් වැඩ ඉන්නේ. මේ ලෝකේ භාග්‍යතුන් වහන්සේට හැමෝම යටත් මිසක් භාග්‍යතුන් වහන්සේ යටත් නැහැ කාටවත්. ඒකයි අපි තිලෝ ගුරු කියලා කියන්නේ. දෙවියන්ට බමුන්ට මරුන්ට හැමෝටම භාග්‍යතුන් වහන්සේ ගුරුවරයෙක්.
එතකොට අපි නිකන් හිතලා බැලුවොත් රටේ ප්‍රධානීෙක් ළඟට අපි යනකොට යන විදිහයි පන්සලට යනකොට යන විදිහයි අතර කොච්චර වෙනසක් තියෙනවද ප්‍රධානීෙක් පිළිගන්න අරගෙන යන මල් බඳුනේ බුද්ධ පූජාවට ගෙනියන මල් බඳුනේ කොච්චර වෙනසක් තියෙනවද ඉතින් එතකොට අපි කොච්චර දේවල් අපෝ හිතන්න වෙලා තියෙනවද භාගිතුන් වහන්සේ ජීවමාන ජීවමානෝ වැඩ ඉන්නවා කියන කල්පනාව මත පිහිටලා කරන හැම පිංකමක්ම අතිශයින්ම මහත්ඵලයි තිට්ටන්තේ නිබ්බුතේ චාපි වැඩ හිටපු කාලේ වගේමයි පිරිනිවන් පෑවට පස්සෙත් සමීචිත්තේ සමන්ඵලං හිත සමකර ගන්න ඕනේ එදා වගේමයි අදත් කියලා යම් කෙනෙක් ආන් එහෙම හිත සමකරගෙන භාග්‍යතුන් වහන්සේ ජීවමානව ඉන්නවා කියලා හිතලා යම් පූජාවක් භාග්‍යතුන් වහන්සේ ළඟ කරනවා නම් ආන් ඒ චේතනාවම සත්තා ගච්ඡන්ති සුග්ගතින් සත්‍යය යොමු කරනවා සුගතියට. ඉතා ස්වල්ප දෙයක් නමුත් පූජා කරලා ප්‍රාර්ථනා කෙරුවොත් මහ ලොකු දෙයක් හරියට කළොත් ඒක ඵල දෙනවමයි කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒ වගේ ඒ ජීවමාන අරමුණ සංඥාව නැති නිසා අපි විවිධ විදිහට තමයි පන්සලට යන්නේ. ඉතින් එතකොට පොයදාට මේ යෝගාවචරයේ පන්සල් ගියහම මේ විවිධ විදිහට ඇවිල්ලා හැසිරෙන මිනිස්සු දැක්කහම සමහරලාට තමන්ගේ හිතේ ද්වේෂයක් උපදින්නත් පුළුවන්. ඒ ද්වේෂය ආංගර භාවනා අරමුණට ලොකු හානියක් බවට පත් වෙනවා. එමෙතන මේ විවිධ මිනිස්සු විවිධාකාර මිනිස්සු දැක්කහම තමන්ගේ මනසේ සමාධිය විනාශ වෙන්න ඉඩ තියෙනවා. සමහරලාට ඒ මිනිස්සු ඇවිල්ලා කරන වැඩ දැක්කහම තමන්ගේ හිතේ අමනාපයක් ඉපදිලා ඊළඟට භාවනාවට වාඩි වුණාට හිත එකඟ කරගන්න තියෙන අවස්ථාව බොහොම අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පන්සල් යන එක හොඳයි. නමුත් අද යනවද කියලා තීරණේ කරන්න ඕනේ. පෝයක් නැති මිනිස්සු නැති දවසක ගිහිල්ලා තනියම වත්පිළියෙත් කරලා මලුපෙත් මං යමදලා වන්දනාමාන කරලා එන්න යනවනම් අර පිරිස වැඩියෙන් ඉන්න වෙලාවේ ගියාට වඩා හිත සැහැල්ලු කරගෙන ශ්‍රද්ධාවෙන් ඒ කාරණාව යෙදිලා එන්න පුළුවන්. ඒකෙන් මම කියන්නේ පෝයට පන්සල් යන්න එපා කියන එක නෙමෙයි. මම මේ කරන්න හදන වැඩේ මේ වෙලාවේ හොඳද නරකද කියලා හිතන්න ඕන හැටි මම මේ සඳහන් කළේ. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා යෝගාවචරයන්ට සෙනඟ ගොඩක් ගැවසෙන දවසට පන්සලේ නමුත් යන්නේක අනුමත කරන්න බෑ කියලා. ආන් ඒ නිසා සෙනඟ අඩු දවසක ගිහිල්ලා කටයුතු කරලා එන එක තමන්ගේ හිත රැකගන්න ගොඩක් උපකාරයි. ඊළඟට කල්පනා කරන්න කියනවා මේ කරන භාවනාව දිගටම කරගෙන යන්න පුළුවන්ද මේ වෙලාවේ පන්සල් ගියත් තමන්ගේ භාවනාව දිගටම කරගෙන යන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා හිතන්න කියනවා. නැත්නම් අවන්ගේ භාවනාවට මේ වෙලාවේ පන්සල් යන එක ගැළපෙනවද කියලා හිතන්න කියනවා. ඊළඟට පින්නතේ සඳහන් කරනවා මේ කාරණාවම තමයි මේ තව විදිහකට පැහැදිලි කරන්නේ. සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ. අපි පන්සල් යනවා කියලා කතා කරපු කාරණාවම තමයි මේ කාරණා හතරකින් මේ පැහැදිලි කරන්නේ. සාත්තක සම්පජඤ්ඤයි මේ වෙලාව යන්නේක කුසල්ද අකුසල්ද කියලා හිතන්න ඕනේ. කුසලයක් වේද අකුසලයක් වේද සාත්තක සම්පජඤ්ඤයි කියලා කියන්නේ ඒකට. සප්පාය සම්පජඤ්ඤයි කියලා කියන්නේ මේ වෙලාවේ මේ වැඩේ කරන්න සුදුසුද නැද්ද තීරණය කරන්න කියලා කියනවා. ගෝචර සම්පජඤ්ඤයි කියලා කියන්නේ දැනට කරගෙන යන භාවනා ක්‍රමයට මම මේ කරන්න හදන වැඩේ ගැළපෙනවද
කියලා තීරණය කරන්න කියනවා. ඊළඟට අසම්මෝහ සම්පජඤ්ඤයි කියලා කියන්නේ සිහිය පවත්වා ගනිමින් මේ කාර්ය සිදු කර ගැනීමට මට පුළුවන්ද? උදාහරණයක් ඇටියට අද පන්සලට ගිහිල්ලා මගේ සිහිය මනාව පවත්වාගෙන අද මට පන්සලේ වැඩ කරලා එන්න පුළුවන් වෙයිද? කියන කාරණාව හිතන්න කියලා පාලියේ සඳහන් කරලා තියෙන ආකාර හතර තමයි මේ සිහිපත් කලේ සාත්තක සම්පජඤ්ඤ සප්පාය සම්පජඤ්ඤ ගෝචර සම්පජඤ්ඤ සහ අසම්මෝහ සම්පජඤ්ඤ මේක ඉතින් පන්සල් යන වැඩේට නෙමෙයි කොතෙන්ට යන වැඩේටත් ගලප ගන්න තියෙන ක්‍රියාවක් කාගේ හරි කටහඬක් ඇහෙනකොට අපි කියමු අපි ගෙදර වැඩක් කර කර ඉන්නවා කාගේ හරි කටහඬක් කොහෙන් හරි ඇහෙනවා අපි කියමු වෙන කාට හරි අඬ ගහනවා කවුරු හරි එතකොට මම ඒ දිහා බලන්න ඕනේද දැන් අපේ ස්වභාවයනේ කාගේ හරි හඬක් ආපු ගමන් හැරිලා බලන එක එතන මම ඒ දිහා බලන්න ඕනේද මේ වෙලාවේ මම ඒ දිහා බලන එකේ ප්‍රයෝජනයක් තියෙනවද කතා කරන්නෙත් මට නෙමෙයි සමහරට ආපු කෙනා කවුද කියලා මම දන්නෙත් නැහැ එයා ඇවිල්ලා ඉන්නේ කොහොමද කියලා මම දන්නෙත් නැහැ ඉතින් මේ වෙලාවේ ඔහු දිහා බැලුවොත් නැත්නම් ඇය දිහා බැලුවොත් මගේ හිත අකුසලයෙන් පිරෙයිද කුසලයෙන් පිරෙයිද එහෙනම් මේ වෙලාවේ බලනවද නැද්ද කියලා තීරණය කරලා තමයි සුදුසුද නැද්ද කියලා බලන්න ඕනේ ඉතින් මේවා සාමාන්‍ය ජීවිතයේට නම් සමහරట్లాට මේ මොනවද කියලා හිතෙන්නත් පුළුවන් මේ කියන්නේ යෝගාවචරයේකට ගැලපෙන කරුණ සඳහන් කරනවා පින්නතිනි තමන් යමක් දිහා බලන්න කලින් හිතන්න ඕනේ ඒ දිහා බලන එකෙන් මට ප්‍රයෝජනයක් තියෙනවද එහෙම නැත්නම් වෙන කෙනෙකුට ප්‍රයෝජනයක් තියෙනවද ඒ බලන ක්‍රියාව තුළ ද්වේෂයක් සඳහා හේතු වෙන්න පුළුවන්ද එහෙම බැලුවහම මට කුසලයක් වෙයිද අකුසලයක් වෙයිද ආන් එහෙම හිතලා බලලා තීරණයක් අරගෙන ඒ දිහා බලනවා නම් තමයි ප්‍රඥාව සහිතව බැලුවා කියලා කියන්නේ හිතලා බලලා තීරණයක් ගන්න ඕනේ එහෙම නැතුව හඬ ඇහෙනකොටම බැලුවොත් ඒකට කියන්නේ ප්‍රඥාව රහිතව බැලුවා කියලා බලන්න කිතර ප්‍රඥාවෙන් වැඩ කරනවයි ප්‍රඥාව නැතුව වැඩ කරනවයි කියන කාරණා දෙක අතරේ මොනතරම් වෙනසක් තියෙනවද මේ කාරණාව හරියට හිතහම සාමාන්‍ය ජීවිතේ අපි කරන හුඟක් දේවල් ප්‍රඥාව රහිතව කරනවා කියලා තමයි එතකොට තේරෙන්නේ ඉතින් මෙච්චර කල්මත් අපි ඔහොම කරපු නිසා තමයි අනවරාග්‍ර සංසාරයේ මෙච්චර කාලයක්ම එන්න උනේ සුළු කාලයක් නෙමෙයි මේ ඇවිදින්න එකම අම්මා කෙනෙක් වෙනුවෙන් සාගර ජලයට වඩා වැඩියෙන් කඳුළු හලලා තියෙනවා කියලා සඳහන් කරාම කාටද තේරෙන්නේ පින්නදෙනි කොච්චර ඉපදුනාද කියලා මහ සාගරයේ ජලයට ආ ජලය ගැන අපිට තේරෙනවවත් අඩු ගානේ නමුත් අනමතග්ග සංයුක්තයේදී භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මේ තියෙන්නේ අපිට මහසාගරේ තේරෙන්නේ නැහැ කොහොමද? නමුත් කියලා තියෙන්නේ ඒ සාගර ජලයට වඩා වැඩියෙන් මේ සංසාර ගමනේ එක අම්මෙක් වෙනුවෙන් ඇඬුවා කියලා. ඒතර එක්කෙනාද මට අම්මා උනේ සංසාරේ පුරාම. ඊළඟට දේශනා කරනවා අම්මා නොවුන කෙනෙක්, තාත්තා නොවුන කෙනෙක්, දුව පුතා නොවුන කෙනෙක්, සහෝදරයා සහෝදරිය නොවුන කෙනෙක් ස්වාමියා බිරිඳ නූන කෙනෙක් කොහෙන්ද හොයන්නේ කියලා. එතකොට එහෙනම් සාගර කීයක් කඳුලෙන් පිරෙන්නේ ඇද්ද? ඇයි එච්චර කාලයක් සසරක? බුදුරජාණන් වහන්සේලා කොච්චර මුණ ගැහෙන්නේ ඇද්ද අපිට? අපි කොච්චර බණ අහන්නේ ඇද්ද? අපි කොච්චර දන් දෙන්නේ ඇද්ද? නමුත් අපිට තවම බැරි වුණා අඩුම තරමේ සෝවාන් කියන තැනටවත් එන්න. සෝවාන් පැත්තක තියමුකෝ. අපිට තවම බැරි වුණා හරියටම නිවැරදිව පන්සිල්වත් රැකගන්න.
සෝවාන් වෙනවා තමයි. ජීවිතයේ වයස ගැන කල්පනා කරලා බලහම දින ගන්න හදලා බලන්නකො. අවුරුදු 50යි නම් දවස් කීයක්ද දැන් ඉපදිලා කියලා. ඊට පස්සේ හිතලා බලන්නකො මෙච්චර දවස් ගාණක් වෙනවා ඉපදිලා. ඔය උපන්න දවස් ඉඳලා මේ අවුරුදු 50ක් මේ වෙනකන් හරියටම පන්සිල් රැකපු එක පැය 24ක් මේ ජීවිතේ තියෙනවද කියලා කල්පනා කරලා බැලුවොත් ආන් එතකොට තමයි තේරෙන්නේ මේ මනසින් උසස් මිනිස්සු කියලා කීවට ඒ උසස් බව අපි කොතනද තිබිලා තියෙන්නේ කියලා. කියන අපි හරි දුර්වලයි. අපි ඉගෙන ගන්න බැරි කෙනෙකුට දුර්වලෙක් කියලා කියනවා. හැබැයි මේ ලෝකෝත්තර මාර්ගයේ උපාධි ධාරියත් පාසල් නොගිය කෙනත් දෙන්නම දුර්වලයි. ඉගෙනගත්ත මිනිස්සයා ගාවත් පන්සිල් නැත්තම් එච්චර ඉගෙන ගත්තේ නැති කෙනා ගාවත් පන්සිල් නැත්තම් ඒ දෙන්නම ඉන්නේ එක තැනකනේ. පින්නතිනි සමහර වෙලාවට ගොඩාක් ඉගෙනගත්ත කෙනෙකුටත් අකුසලයෙන් වලකින්න බැරි වුණා නම් නූගත් කෙනා වැලකිලත් නැහැ. ගොඩාක් ඉගෙනගෙන සමහරලාට උපාධි ගණනාවක් පාස් කරගෙන වුණත් අපිට තවම කුසල් කරගන්න බැරි වුණාට පාසල් ගිහිල්ලම නැති වුණත් අපි දෙගොල්ලොම පව් කරලා තියෙනවා. එහෙම නේද? ඉච්චර ඉගෙනගෙන තාම පින් කරන්න බැරි වුණා. පව් කරන්න නම් ඉතින් ඉස්කෝලේ නොයත් පුළුවන්. ඉතින් ඉගෙන ගත්ත කෙනත් පව් කරනවා. නූගත් කෙනත් පව් කරනවා. එතකොට සසරින් මිදෙන මාර්ගයේදී කල්පනා කරලා බලහම අපි දෙගොල්ලම දුර්වලයි. අපි දෙගොල්ලම එහෙම බලහම අඥානයි. අන් ඒක නිසා සිහිය ප්‍රඥාව පාවිච්චි කරලා වැඩ කරනවා කියලා කියනකොට හරියටම සිහිය පවත්නව නම් කොච්චර දේවල් හිතන්න ඕනද? ඒක අමාරුයි තමයි. හැබැයි පුරුදු වෙච්චහම ඒක හරි ලේසි. ඒක ගැන හරි සතුටුයි. හැබැයි අන්න ඒ සතුට මරණ මංචකේ සතුටක්ම තමයි. කවද හරි මිය යන දවසටත් සතුටින් මේ ඇස් දෙක පියාගන්න පුළුවන් නම් ආන් ඔහු තමන්ගේ ජීවිතයට සාධාරණයක් කරලා තියෙනවා. අපි අම්මගේ කුසෙන් මෙලවට ඉපදෙනකොට කඳුළු තරන් යාවි. අපි අඬ තමයි ඉපදුනේ. අවුරුදු 60ක් 70ක් මෙහි ජීවත් වෙලා මැරෙනකොටත් අඬාගෙන නම් මැරෙන්න වෙන්නේ. ජීවත් වෙච්ච කාලේ ඉච්චර වැඩක් නැහැ. අඬාගෙන මෙහි ඇවිල්ලා hina වෙලා යන්න පුළුවන් වෙන්න ඕනේ. එතෙන්ට ජීවිතේ පෝෂණය කරවන්නයි භාග්‍යතුන් වහන්සේ මේ අවවාද කරවන්නේ. ඒ අවවාදයේ මත යම් කෙනෙක් මනාව පිහිටනවා නම් ඇත්තටම ඔහු මෙලවින් යනකොට යන්නේ hina වෙලා. ආගේ කාරණාව හිතට අරගෙන ඒ මත කටයුතු කරන්න අපි උත්සාහ කරමු. ධර්මදේශනාව සඳහා වෙන් වෙච්ච කාලේ නිමා වෙලා තියෙන නිසා අපි ධර්මදේශනාව මෙතනින් නිමා කරමු. උතුම් වූ ගණක මොග්ගල්ලාන සූත්‍ර දේශනාවේ ඇසුරින් සිදු කරන්ට යෙදුන 10 වෙනි ධර්මදේශනාවේ දායකත්වයේ දරුණු ලබන්නේ වෙන්නප්පුව කොලින්ජාඩියේ පදිංචි ප්‍රියන්ති ධම්මිකා 15 වලහපිටියේ නාත්තණ්ඩියේ ලිපිණේ පදිංචි ජෙනිටා රංජනී ලුණුවිල මොරිස්ලෙන්ඩ් වත්තේ පදිංචි කමනි අජිතා විලත්තව පදිංචි නිමල් මහත්මා ලුණුවිල පදිංචි චන්ද්‍රිකා මහත්මිය ඇතුළු පිරිස එවැගේම වලහපිටිය නාත්තණ්ඩියේ ලිපිණේ පදිංචි ගයනි ඩිලුක්ෂ ඇතුළු පිරිස අද ධර්මදේශනාවේ දායකත්වයේ දරණ සදැහැති පිරිසයි. උතුම් අරමුණු හැටියට සිහිපත් කරන්නේ දැනට 3 මාසකට පමණ පෙර මිය යන්නට යෙදුන
ගාල්ල 15 සමන් ප්‍රියන්ත මහත්මාට වලහපිටිය රංජිත් මාරසිංහ පියාණන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට කොස්වත්ති ආර්.කේ. අමරාවති මෑණියන් මේරි රුද්‍රිගු පොඩියප්පුහාමි ඇතුළු සියලු සංසාරගත ඥාති හිත මිත්‍රාදීන්ටත් කුලියාපිටිය ගයියාලී පදිංචි කේ.ඒ. ජයතිලක ලීලාවති ජයතිලක පියාණන්ටත් ලීලාවති මෑණියන්ටත් මැදගොඩ පදිංචි නෙල්සන් මහත්මාටත් මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව සිටින පින්කමට සහභාගී වූ සියලුම හිතවතුන්ටත් ඥාතීන්ටත් නිදුක් නිරෝගී භාවී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන අතර බෞද්ධයා මාධ්‍යජාලී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් දේශකයාණන් වහන්සේගේ දෙමව්පියන්ටත් උන්වහන්සේටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ උතුම් කුසල් ආශිර්වාදයක් බවට පත් වේවා කියලා බොහෝම සත්පුරුෂෙලි ස්වභාවයෙන් අපටත් පුණ්‍යානුමෝදනා කරනවා. මෙහි පැමිණි සියලු දෙනාගේම දූ දරුවන්ටත් සියලුම ඥාතීන්ටත් නිදුක් නිරෝගී භාවය උදා වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය දියුණුවෙන් දියුණුවට පත් වේවා. ව්‍යාපාර කටයුතු ආදී යහපත් කර්මාන්ත සියල්ලක් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාද කරනවා. සදැහැති දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා. මෙලව සිදු කරන හැම කටයුත්තක්ම යහපත් කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අති උතුම් අමා මහ නිවනින් සැනසෙන්න අපි සියලු දෙනාටම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.